අපි හඳුරන්නේ මේ අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාවේ යොදවන්න මේක කියන්නේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්නේ අර මනෝමූලිකව අපි විශ්වාස කරන කාරණයක් නෙවෙයි. එතකොට මේ ක්‍රියාවම ක්‍රියාවේ යොදවන්න අපිට සම්මා දිට්ඨියෙන් ආරම්භය ලබා ගන්න පුළුවන්. පොදුවේ ගත්තොත් සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා කම්මන්තේ මේ සම්මා කියන වචනේ තේරුම කුමක්ද? අපි දැකලා තියෙනවා විවිධ තැන්වල විවිධ අර්ථකථන තියෙනවා අපේ හඳුරුනේ. මේ සම්මා කියන්නේ නිවනට ඉතා කිට්ටු වීම තමයි මේ සම්මා කියලා කියන්නේ. අපි මේ පොදුවේ දකින්න යහපත් කියන බව නෙවෙයි කියලා. එහෙම අර්ථකථනත් දැකලා තියෙනවා. සම්මා කියන වචනේ තේරුම මොකක්ද අපේ හඳුරුනේ එතනදී? සම්මා කියන වචනයට අපිට මේ අර්ථ ගොඩක් දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට සම්මා දිට්ඨි කියන එකේදී අපි ගන්න එතනදී භාවිත වෙන අර්ථය හැටියට අපි දකින දේ තමයි එතනදී සම්මා කියලා කියන්නේ යහපත් කියන අර්ථය. යහපත්. එතකොට සම්මා දිට්ඨි කියලා කියන්නේ යහපත් දර්ශනය. ඔබට ඉතින් මේ පාලි භාෂාවෙත් නැති සිංහල භාෂාවෙත් නැති අර්ථකථන දෙන ක්‍රමත් තියෙනවා. ඉතින් මම හිතනවා අපි ඒව ගැන ටිකක් හරි කියන්නට ඕනේ කියලා. දැන් සම්මා කියන වචනේ අරගෙන ඔක දෙකට කඩන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඔක උතනදී. සං කියන පදේ වෙනම කඩලා සමහර අය මේකට අර්ථයක් දෙනවා. මා කියන එක වෙනම දාලා සං කියන්නේ කෙලස් කියලා ඒ අය මේකට අර්ථයක් බහාලලා, ඒ කියන්නේ වචනයකට අර්ථයක් ඒකෙන් සූචනය වෙන අර්ථය නෙමෙයි. අලුතෙන් ඒගොල්ලොන්ගේ මනෝබ්‍රහන්තික වචනයක් අරගෙන අර වචනේ අස්සට දාලා කොටලා සං කියන්නේ කෙලස් කියලා මා කියලා පාලි නිපාතයක් තියෙනවා. මා හේවං ආනන්ද, මා හේවං ආනන්ද කියලා අපි කියන්නේ ආනන්ද එහෙම කියන්න එපා. එතකොට එපා කියන අර්ථය හඟවන පදයක් තියෙනවා මා කියලා. එතකොට සං කියන එක වෙනම කඩලා මා කියන එක වෙනම දාලා කියනවා සං කියන්නේ කෙලෙස්, කෙලෙස් එපා කියන එක තමයි සං මා කියන්නේ සං මා දිට්ටි කියලා හදනවා. මේක මේ පාලි භාෂාවෙත් නැති මාගදී කියලානේ පාලි භාෂාව කියන්නේ මාගදී භාෂාවෙත් යා මේ ව්‍යාකරණේ නැති අර විදිහට බෙදීමක් අර්ථයක් ඔබලා කියන අර්ථකථනක් තියෙනවා. ඔය අතරතුර අර වගේ සාමාන්‍ය අර්ථකථන ලබා දීමුත් අපට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මෙතනදී අපි දකින අර්ථය තමයි සම්මා කියන කියන්නේ යහපත් කියන එක. සම්මා දිට්ඨිය යහපත් දැකීම, සම්මා සංකප්ප යහපත් සංකල්පනාව. එතකොට මේක ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. දැන් කෙලෙස් එපා කියන එක විතරක් කියන එක මේකට එහෙම අර්ථයක් ඔබන්න බෑ. මේක ලෞකිකවත් පෙන්නනවා. ඒකට මේ වචන ටිකකුත් පාවිච්චි කරනවා. සාසවා පුඤ්ඤභාගිය උපදිවේ පක්ඛා කියලා. සාස්ත්‍රවයි කියන එක ආශ්‍රවයෙන් අරමුණු වන තැනක් කියනවා. ඒ ලෞකික සම්මාදිට්ඨියේ සම්මාදිට්ඨිය කියන එක ගන්නකො ඒක ආශ්‍රවයෙන් ඇසුරු වෙන තැනක් කියනවා. එතකොට ආශ්‍රව එපා කියන එක නම් අපි සම්මා කියලා ওই වචනේ කඩලා අර්ථය දෙන්න හදන්නේ මහාචත්තාරීසක සූත්‍රය අපිට අයින් කරන්න වෙනවා ත්‍රිපිටකේ. එතකොට එහෙම අර්ථ දෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙතනදී සම්මා කියලා කියන්නේ යහපත් කියන එක. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැකීම කියන දේ. එනිසා මෙතනදී අපි සමස්තයක් විදිහට පොදුවේ අර්ථය විදිහට ග්‍රහණය කරගන්නට ඕනේ සම්මා කියන එක යහපත් කියන අර්ථයෙන්.